එක් පුවත්පතක් වාර්තා කර ඇත්තේ නියං ආපදා මුල් කරගෙන විරෝධතා රැල්ලක් ගැන බුද්ධි අංශ හෙළි කරයි යනුවෙනුයි. මෙම බුද්ධි අංශ එම වාර්තාව ජනපතිට ලබා දී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ. තවත් පුවත්පතක් වාර්තා කර ඇත්තේ සිරසට එරෙහිව තීරීම්කාරක සභාවක්. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක් යනුවෙනුයි. දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගන්වන වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේ මෙම තීරීම්කාරක සභාව පත්කිරීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළ බව එම පුවත්පතේ දැක්වෙනවා. තවත් පුවත්පතක් සිය ප්‍රධාන ශීර්ෂය යටතේ වාර්තා කර ඇත්තේ ගොවි ජනතාව පාරට බස්සවා යලි අරගලයකට අර ඇඳිල්ලක් යනුවෙනුයි. මෙහි පිටුපස පසුගිය අරගලයේ පිරිසක් දෙමළ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ පක්ෂයක් මාධ්‍ය ආයතන දෙකක් බුද්ධ්‍යංශ රහස් වාර්තාවක් ජනපතිට යනුවෙන් උපශීර්ෂ කිහිපයක් යටතේ එම පුවත්පත එසේ වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳව අද කැබිනට් මාධ්‍ය හමුවේදීත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන දැක්වූ අදහස් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ජාතික බුද්ධිංශයට වාර්තාවක් ලැබිලා තියෙනවා. නමවෙනිදා ඇතිවෙච්ච සිද්ධියම මේ නියගිය පදනම් කරගෙන විදුලිය හා ජලය පදනම් කරගෙන ඇති කිරීම සඳහා යම් යම් අරගලයේ සිටි පාර්ශ්වයන් සහ විපක්ෂයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් විසින් සැලසූ සහගත උත්සාහයක් දරලා තියෙන බවට බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව අමරවීර විජේකර්ම ඇමැතිතුමාගේ පුද්ගලික නිවාහනය වටකරන්න සූදානම් කරලා තිබුණා. කාංචන විජේසේකර අමාත්‍යතුමාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් යොදන්න වුණා. වටකරන්න සැලැස්මක් තිබුණා. ඊට පස්සේ මේ ඔක්කොම කණ්ඩායම් ටික සංවිධානාත්මකව කොළඹට ගෙනහැරලා අර විදිහේ ගොවි උද්ඝෝෂණයක් තුලින් කැරල්ලක් තුලින් නැවත වතාවක් වෙඩි තැබීම් යනාදියට පොළඹවගෙන මිනී කීපයක් අරගෙන මේ අමාරුවෙන් හුස්ම ගන්න හදන රට වැට්ටවීම සඳහා මාධ්‍යමේයුමකුත් මාධ්‍ය ආයතන දෙකක් කළ බව ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැන්වුවා. ජනතාව උසිගන්නලා පාරට ගේන්න මාධ්‍ය ආයතන ක්‍රියාත්මක කරනවා නම් මම මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් උත් කනගාටුවට පත් වෙන අතර මීට පෙර ලංකා ඉතිහාසයේ නියගවල ආණ්ඩුවේ සානාධාර ප්‍රමාණවත් නැතු මාධ්‍ය ආයතන මෙහෙයුම් යටතේ සානාධාර බෙදුවේ නැද්ද නියගෙට කියලා එම කල්පනා කරලා බලන්න කාරුණික වෙන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි. ඔවින්ගේ වතුර ප්‍රශ්න කතා කළ මාධ්‍ය ආයතන වලට එරෙහිව තීරීම්කාරක සභාවට කැඳවන්න සූදානම් පවතින බව සඳහන් වෙනවා. දැන් ඇත්තටම ඇමැතිතුමා මේ වර්ධකරේ මාධ්‍ය ආයතනද නැත්නම් කැබිනට් මණ්ඩලය වන ඔබතුමාලා ඇතුළු පිරිසද? මාධ්‍යවල වැදගත්කම තමයි මේ සියල්ල පිළිබඳ තුලනාත්මක විශ්ලේෂණය කිරීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව හුදු කුපිත කිරීම කරලා රට නැවත වතාවක් අර මැයිදා 9 වගේම අරාජිකා ප්‍රචණ්ඩත්වයට ඇමතිවරුන්ගේ ගෙවල් වටලා ඒ වගේ නීති එළිවෙරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඔක්කොම ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පිට්ටුවාම රට දුවන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් අද වන විට ගොවි ජනතාවට අවශ්‍ය ජලය දින කිහිපයකට හෝ මුදා හැරීමට රජය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ගොවි සංවිධාන දැක්වුවේ මෙවන් අදහසක්. මේ වෙනකොට අපේ මේ සත්‍යාග්‍රහ ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ මේ විරෝධතාවයන් මාධ්‍ය මගින් රටට ලෝකෙට අරගෙන ගිහිල්ලා අපිට උදව් උපකාර කර හිරු ඒ වගේම ස්වර්ණවාහිනිය සියත ඉදින් එක මෙන්න මේ වගේ ආයතන අපිත් එක්ක එකතු වෙලා අපිට සහයෝගය දක්වමින් අපට අපේ මේ මේ ප්‍රචාරාත්මක වැඩේ ඒ මහතුර අරගෙන ගිහින් තියෙනවා. මේම අරගෙන යනකොට බලධාරීන් මේ මහ ඉසරදයක්. ඒ ඉසරදෙන් සාම මේගොල්ලෝ මොකද කරන්නේ? මාධ්‍ය මර්ධනයේ ආනපනත් ජනලා මාධ්‍ය මර්ධනය කරන සූදානම් කරලා තියෙනවා. අපි කියනවා බලධාරීන්ට මාධ්‍ය මර්ධනය කරන්න ආවොත් මෙන්න මේ වගේම අපි ගොවි ජනතාව විදිහට සියලු දෙනා පෙළ ගැසෙමින් මාධ්‍ය අපි රැකගැනීම සඳහා අපි පෙළ ගැසෙන මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සියලු මාධ්‍ය ආයතන වලට. මේ උඩවලවේ ජලාශයේ ගොවීන්ට ජල ප්‍රශ්නේ පිළිබඳව මාධ්‍ය වේදීන් ඇතුළු සියලු මාධ්‍ය ආයතන වලට විශේෂ ස්තුතිය පිරිනමන්න ඕනේ. මේ වෙලාවේදී මේ සම්බන්ධයෙන් සංවේදී කාරණාව පිළිබඳව මැදිහත් වෙලා ගොවීන්ට යම් මට්ටමක වතුර ලබා දීමට කටයුතු කිරීම සහ ඒ පිළිබඳව ජාතික මට්ටමේ හඬක් නැගීම සම්බන්ධයෙන් ගොවි අරගලයට අදාළව ගත්තොත් එීම මේක වාර්තා කෙරුවා. රටට මේක කිව්වා. මාධ්‍ය වලින් මේකට සුවිශේෂී කාර්යභාරයක් කිව්වා. ඒ අතට ගත්තොත් සිරස, සියත, දෙරණ, හිරු, ස්වර්ණවාහිනී, රේඩියෝ නාලිකා, ඒ වගේම පත්තර, ඒ විතරක් නෙමෙයි ජාතික රූපවාහිනී ITN කීවත් යම් කාර්යභාරයක් කිව්වා මේකේ. නැත්තෙම නැහැ. වාර්තා කිරුවා. එතකොට මේ හැම එකක්ම මේක විශාල කාර්යභාරයක් කෙරුවා. ඒක කුමන්ත්‍රණයක් විදියට ආණ්ඩුව විදහා දක්වනවා නම් බුද්ධ්‍යංශ වාර්තා කරනවා නම් වතුර දෙන්න පුළුවන්කම තිබියදී වතුර දුන්නේ නැහැ. ඒ කුමන්ත්‍රණේ මහමුලකරුවෝ ඉන්නේ ආණ්ඩුව ඇතුළෙමයි. එහෙමනම් බුද්ධ්‍යංශේ
අනිවත් වහර්තා කරන්න නිකම් බයිලා ගහන්න තුින්ද මාත්‍යෝ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.